ස්වාමීන් වහන්සේ, විවිධ විපත් අසාධාරණකම් ගැන කලකිරුණු මිනිස්සු නිරතුරුවම දුකටපත් වෙනවා. නිරතුරුවම මේ දුකටපත් වීම කියන කාරණය අපි ධර්මානුකූල ඇසින් දකින්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ගම් වතුර නිසා හෝ, නියගිය නිසා හෝ, සුනාමිය නිසා හෝ, දුප්පත්භාවය නිසා හෝ, අනුන් අපිට සලකන්නේ සිය නිසා හෝ, අපිට සමාජයෙන් දෙන්න තියෙන වගකීම් ඉටු නොවීම නිසා හෝ, අපි දුක කියන කාරණේ අපි ඇති කරගන්නවා නම් අපි දකින්න ඕනේ නෝනා දුකට හේතුව මොකද්ද කියන කාරණේ. ඔක තමයි බුදුරජාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරය කියලා දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව හිතනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය. වරක් බුදුරජාණන් වහන්සේ දකින්න එක්තරා බමුණෙක් ඉන්නවා, මේ බමුණට අනිවාර්යයෙන් මුතුන් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ මේ බමුණාව ඉලක්ක කරගෙන අනිවාර්යයෙන්ම මේ බමුණාට ඒ අවස්ථාව ලබලා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දකිමින් දැන් මේ බමුණා කුඹුර සකස් කරනවා. ඒ බමුණාගේ කුඹුර සකස් කරනවා. ඒ කියන්නේ කුඹුර මඩවනවා. මඩවන වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ නියරමතින් වඩම කරලා කියනවා, බමුණ ඔබ අද කුඹුර හානව නේද කියලා. කියලා උන්වහන්සේ වඩිනවා. ආයිමත් දෙවෙනි දවසේ බමුණා වී ඉහෙනවා. වී ඉහෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ එතනින් වැඩම කළා කියනවා, බමුණ ඔබ අද වී ඉහෙනවා නේද කියලා. ඊට පස්සේ දැන් ආයිමත් දවසක දැන් මේ ගොයම තරුණ වියට ආව, කරල් පැහෙනවා, මේ වගේ අධියරෙන් අධියර බුදුරජාණන් වහන්සේ බමුණා මේ කුඹුරේ ඉන්න වෙලාවේ නියරමතින් ගමන් කරලා බමුණාට යම් මොකක් හෝ දෙයක් කියාගෙන තමයි වැඩියේ. මෙහෙම වැල්ලන නෝනා බුදුරජාණන් වහන්සේ හොඳටම දන්නවා, අස්වැන්න කපන්න ඉස්සෙල්ලා දවසේ මහා ගං වතුරක් ඇවිල්ලා මේ කුඹුරු ආයම විනාශ වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ඒක දැනගෙන හිටියේ. ඒ නිසාමයි බමුණාට ඇවිල්ලා අර ආකාරයෙන් කමඨහන් සැරින් සැරේ බුදුරජාණන් වහන්සේ දීලා ගියේ. නමුත් බමුණා මේ බව දන්නේ. නමුත් ඒ හිතුවා වගේම හෙට අස්වැන්න කපන්න තියෙනවා නම් අද ගං වතුරක් ඇවිල්ලා නෝනා මුළු කුඹුරු ආයම විනාශ වුණා. දැන් බුදුරජාණන් වහන්සේ දා කුඹුරට ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගියේ බමුණාගේ ගෙදෙට්ට. බමුණා ගෙදෙට්ට යනකොට පිළේ බමුණා පැදුරක් එලාගෙන අඬා අඬා හින්නවා නෝනා, මොකට දඬන්නේ? තමන්ගේ අස්වැන්න සම්පූර්ණ විනාශුන නිසා. ඒතොර බුදුරජාණන් වහන්සේ බමුණා ළඟට ඇවිල්ලා අහනවා, බමුණ ඔබ ඔය දුක් වෙන්නේ කවුරුත් නිසා නෙමෙයි, ඔබ විසින්ම ඇති කරගත් ආ වූ තෘෂ්ණාව නිසා. මේකට මේ ගොයමවත් කුඹුරවත් එහෙම නැත්නම් ජලයවත් ගං වතුරවත් වැස්සවත් ඵලි නැහැ. ඒවා ඒ ස්වභාවයෙන් කටයුතුනා. වැස්සේ ස්වභාවයෙන් වැස්සා. ඒ වැස්ස අධික භාවය නිසා ගං වතුර ස්වභාවය ආව හේතුඵල ධර්මයක්. නමුත් ඒ සියල්ල නිසා ඔබ දැන් දුකෙන් හඬනවා. නමුත් මේ දුකට හේතුව කවුරුත් නෙමේ. මේ දුකට හේතුව ඔබ මේ අස්වැන්න කෙරේ ඇති කරගත් ආ වූ තෘෂ්ණාවමයි. ඒ නිසා ඔබට ඔය දුක තුනී කර ගන්න ඕනේ නම්, ඔය දුකෙන් මිදෙන්න ඕනේ නම්, ඔබ හිතන්න ඕනේ ගං වතුර ගැන නෙමේ, ඔබ හිතන්න ඕනේ වැස්ස ගැන නෙමේ, ඔබ හිතන්න ඕනේ ඔබට ආධාර ලැබුණාද නොලැබුණාද කියන කාරණේ නෙමේ, ඔබ හිතන්න ඕනේ රජය හරිද වැරදිද කියන කාරණේ නෙමේ, ඔබ හිතන්න ඕනේ මේ දුකට හේතුව මාතුලමයි සකස්ුනේ කියන කාරණේ. අස්වැන්න කෙරෙහි ඇති වුණා වූ තෘෂ්ණාවමයි මේ දුක සකස් කරේ කියන කාරණේ සිහිපත් වෙද්දී බමුණා අර අඬා හිටියේ බමුණා අර අස්වැන්න කෙරෙහි තිබුණා වූ තෘෂ්ණාව අතහැරියා. අර වීබුසල් 200ක් කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරපු තැන බමුණා ඒ මොහොතේම උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගත්තා. එනම් බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමීදම් පුරලා මේ ලෝකෙට පහළ වෙන්නේ නෝනා ඔන්න ඔය කාරණේ කියන්නේ. එහෙම නැතුව ගං වතුර ගැලපුවාම අඬන්න, සුනාමිය ආපුවාම අඬන්න, ලස්සන පරිසරයක් ලස්සනට වැස්ස තියෙන වෙලාවට සතුටු වෙන්න කියන කාරණේ කියන්නේ නෙමෙයි. මේ ඇලීම් ගැටීම් දෙකෙන් බැහැර වෙලා උපේක්ෂාව කියන තැන මතු කරගෙන ඒ උපේක්ෂාව තුළින් මේ ලෝකයෙන් ගැලවිලා යන මාවතයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. ඒ නිසා ඔබ මේ වෙලාවේ වැස්ස නිසා බලවත් ආකාරයෙන් කුසගින්නේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ වෙලාවේ වැස්ස නිසා ඔබේ ඥාතියා අහිමි වූ කෙනෙක් බවට ඔබ පත් වෙලා ඉන්න පුළුවන්. මේ වෙලාවේ වැස්ස නිසා ගේදොර අහිමි වෙච්ච කෙනෙක් බවට ඔබ පත් වෙලා ඉන්න පුළුවන්. නමුත් ඔබ දක්ෂ වෙන්න, ඒ නිසා සකස් වෙන්නා වූ දුක ඔබ තුල සකස් වෙන්නේ ඒ වාක්‍රේ ඇති කරගත් ආ වූ තෘෂ්ණාව නිසාමයි කියලා. ඒ නිසා මේ වැස්ස, මේ ගං වතුර, මේ විනාශය තුල උතුම් සෝවාන් ඵලයට අදාළ කමඨහනක් සැඟවිලා තියෙනවාමයි. ඔබ ඔය සෝවාන් ඵලයට අදාළ කමඨහන මතු කරගත්තොත් පමණක්මයි ඔබ වැස්සත් ගං වතුරත් දුකත් ජයගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපි මේ මොහොතේ අපේ දුකට ලෝකයාට බයිනවා නම්, ලෝකයාට දොස් කියනවා නම්, ලෝකයාට වැරදි කියනවා නම්, වැස්සට වැරදි කියනවා නම් නෝනා ඒ කියන මොහොතක් පාසා තව තව අපේ තෘෂ්ණාව වැඩි වෙනවා. කුමක් කෙරෙහි තෘෂ්ණාවද? මමය කියලා ගන්නා වූ දෘෂ්ටිය කෙරෙහි තෘෂ්ණාව. මම නිවැරදි, මම හරි, සියල්ල වැරදි, මම හරි, මේ මමය කියලා ගන්නා වූ මමත්වයේ දැඩිභාවයේ සක්කාය දිට්ඨිය තව තව අපි ශක්තිමත් කර
ගන්න. ඒකයි කරන්න. දැම් වැස්ස නිසා මේ ඉඩෝරය නිසා ගංවතුර නිසා ආහාර නොලැබීම නිසා තමන්ගේ දේපල විනාසය නිසා ඥාතීන් මියෑම නිසා අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ තව 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 ගැටීම් ඇලීම් වලට ගිහිල්ලා නෝනා තව තව සක්කාය දිට්ඨිය වැඩි කරගන්න. සක්කාය දිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මමත්වයේ දැඩිභාවය. මමයේ කියලා ගන්නව. ඒකට බුදුරජාණන් වහන්සේ නෝ කුණු හැව කියලා. ඒ කියන්නේ මේ කුණු හැවමයි මමත්වයේ දැඩිභාවය කියන කුණු හැවමයි නෝනා තව 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 අකුසල් මූලයන් කරා අපි අරගෙන යන්නේ. ඒ නිසා මේ මොහොතේ ඔබ පීඩාවට පත්වෙච්ච කෙනෙක් බව ඇත්ත. නමුත් ඔය පීඩාව තුල ඔබ දක්ෂෙක් නන් නෝනා උතුම් සෝවාන් ඵලයට අදාළ සියලුම කමඨාණන් ගැඹිලා තිනා. එනිසා ඔබ දක්ෂ වෙන්න අනාගතයේ ලෝකයේ නෝනා මුර්ග සංඥාව කරා යන ලෝකයක්. ඒ මුර්ග සංඥාව කරා යන ලෝකයේදී ඒ මුර්ග සංඥාවට අදාළ ධර්මතාවයන් සියල්ලම බිහි කරන්නේ අපිමයි වෙන කවුරුත් නෙමේ. අපි මේ මොහොතේ කරගන්නා වූ සිල්පද බිඳීම් මේ මොහොතේ වඩන්නා වූ අකුසල් මූලයන් විසින්මයි අනාගතයේ මුර්ග සංඥා ලෝකේ අපි නිර්මාණය කරගන්නේ. එහෙනම් අපි ගමන් කරන්නේ එතෙන්ටයි. එහෙනම් ඔබ මේ වෙලාවේ මේ දවස් දෙකක වැස්සකට ඇති වුණා වූ පීඩාවට ඔයසා ගැටෙනවා නම් දෙයි හාමුදුරනේ අවුරුදු දහස් ගාණක් ඇදී යන මුර්ග සංඥා ලෝකයේ තුල අපිට විඳින්න සිද්ධ වෙන්නා වූ දුක් ගැහැට නුවණින් දකින්න දෝනන් දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබලා සංසාරයේ තිරිසන් සත්තු වෙච්ච වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගිය රුධිරයේද වැඩි මහසાગරයේ ජලයේද වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් බලන්න සංසාරයේ ඔබත් මමත් පටිච්ච සමුප්පන්නව තිරිසන් කුලවල ඉපදුන වෙලාවේ හරක් වෙලා එළුව වෙලා ඌර වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු අපිව බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරය නෝනා මහසાગරයේ ජලයට වැඩි. ඒ නිසා ඔබ ඔය ගංවතුර මහා සාගරයෙන් වගේ මුළු ප්‍රදේශම ගංවතුරෙන් යටවෙච්ච වෙලාවේ නෝනා අපි දකින්න ඕනේ දෙයියනේ මේ ගංවතුරට වඩා අපි සංසාරයේ තිරිසන් සත්තු වෙලා අපේ මිනිස්සු අපිව මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරය මීටත් වඩා වැඩිය කියන කාරණේ. ඒසා සංසාරයේ නෝනා අපි දුක් විඳලා තියෙනවා. ඒසා මේ මොහොතේ ඔබ සතියක් දෙකක් මේ විඳින්නා වූ දුක දුකක් හැටියට අරගෙන ඒ දුකට සැබෑ හේතුව ඔබ තුල සකස් වෙන්නා වූ තෘෂ්ණාව කියලා හඳුන ගන්න නැතුව නැවත 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 අතීත අකුසල් නිසා අපි තව තව අකුසල් කරගන්නවා නම් නෝනා ඒ කියන්නේ මීට වඩා විනාශකාරී අනාගතයකට අපි අතවනවායි කියන කාරණේමයි. එනිසා මේ මොහොතේ ගං වතුරමයි නෝනා ගං වතුර නිසා ඔබලා සකස් කරගන්නා වූ අකුසල් මූලයන්මයි අනාගතයේ මුර්ග සංඥා ලෝකයකට අත වනන්නේ. එනිසා මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. එනිසා ඔබ දුකක් විඳිනවා නම් ඒ දුක කවුරුත් හැදපු දෙයක් නන් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. අනුන්ට ඇඟිල්ල දික් කළ වැඩක් නැහැ. ඔබ දුකක් විඳිනවා නම් නෝනා ඒ දුක ඔබ තුල ඇති කරගත් ආ වූ තෘෂ්ණාව හේතුවෙන්මයි. ඒ තෘෂ්ණාව අපි තුල සකස් කරගත්තේ වෙන කවුරුත් නෙමෙයි. අපි තුල ඇති කරගත් ආ වූ මමත්වේ දැඩිභාවයමයි.